මේ රෙකෝඩින් එකේදී මම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරන්නේ කොහොමද Excel ෆන්ක්ෂන් එකක් භාවිතයෙන් NPV හදන්නේ කියලා. දැන් ඔයාලට මේ වගේ මුදල් ප්‍රවාහයන් දුන්නොත් එමේ කියන මේ කොටස තමයි ওই මුදල් ප්‍රවාහයන් අපේ තියෙන්නේ. ওই විදිහට මුදල් ප්‍රවාහයන් ඒ අවුරුද්දේ අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් දුන්නොත් එහෙම අපි මැනුවලි NPV හදන විදිහ තමයි මේ තියෙන්නේ. වට්ටම් සාධකය භාවිතා කරලා මෙතන 10% දීලා තියෙනවා. වට්ටම් සාධකය භාවිතා කරලා වට්ටම් කළ මුදල් ප්‍රවාහයන් අරගෙන ඒ වට්ටම් කළ මුදල් ප්‍රවාහයන්ගේ එකතුව තමයි NPV කියලා කියන්නේ. එතකොට වට්ටම් සාධකය ගන්න පුළුවන් එක බෙදීම එක ධන RN කියන සූත්‍රය භාවිතයෙන්. එහෙම නැත්නම් සරලවම අපිට ෆැක්ටර් ටේබල් එක භාවිතයෙන් මේ අගයන් ටික ගන්න පුළුවන්. එතකොට මේ තියෙන මැනුවල් මෙතඩ් එකෙන් දැන් අද මම කතා කරන්න යන්නේ කොහොමද මේක Excel sheet එක Excel function එකකින් කරන්න කියලා. අපි බලමු මම මෙතන මේ සෙල් එකේ මම ඕක කරන්න. අපි මුලින්ම බලමු NPV කියලා ගැහුවාම දැන් සමානයි NPV ගැහුවාම අපිට suggest වෙනවා NPV function එක. එතන අපි කියන විදිහට ගොඩක් දෙනෙක් දාන්නේ උතන rate එක ඉල්ලනවා rate එක .1. ඊට පස්සේ කමා, ඊට පස්සේ values ටික ඉදනවා. එතකොට අපි මේ තියෙන වට්ටම් කරන්නේ අපි මේ ටිකනේ මුදල් ප්‍රවාහයන් ටික. එතකොට values කිව්වහම බොහෝ දෙනෙක් කරන්නේ ඔය values ටික ඔහොම select කරනවා. ඔහොම select කරලා දුන්නාම අපිට එන උත්තරේ වැරදි. ඒන උත්තරේ වැරදි. දැන් අපිට 1359ක් අපේ NPV අවිල්ල තියෙනවානේ. එතකොට ඒ අපි ආපු උත්තරේ වැරදි. බලන්න. එතකොට අපි කරන්න ඕනේ මේ උත්තරේ වැරදි ඇයි? වැරදි වෙන්න හේතුව තමයි මෙතන ඒ ෆන්ක්ෂන් එක හැදිලා තියෙන්නේ අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම ගණනේ වේ. එතකොට වර්තමානයේ කියන්නේ වර්තමානයේ කියන්නේ බිංදුවිනි අවුරුද්දේ උතන ඉන්වෙස්ට්මන්ට් එකේ වර්තමාන වගයක් ගන්න යනකොට අපි අර ඔක්කොම මුදල් ප්‍රවාහයන් ටික සිලෙක්ට් කරාම මෙතන මේ තියෙන ආයෝජනේ ඍණ 10000 පළවෙනි අවුරුද්දේ මුදල් ප්‍රවාහය විදිහට තමයි මේක මේ සිස්ටම් එක තේරුම් ගන්න. ඒක තමයි අපේ පිළිතුර මෙතනදී වරදී. එහෙනම් මේම හදුවොත් එහෙම අපේ උත්තරේ Excel function එක පාවිච්චි කරලා හදුවට මේ උත්තරේ වැරදි. එතකොට අපි කොහොමද හදන්න ඕන? අපි එතකොට කරන්න ඕන හොඳට බලාගන්න සමානයි NPV. ඊට පස්සේ අපි වරහන ඕපන් කරලා rate එක 10%යි කමාව දාලා මුලින්ම සිලෙක්ට් කරන්න ඕනේ අනාගත මුදල් ප්‍රවාහයන් ටික. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද ඉඳන් පස්වෙනි අවුරුද්ද දක්වා මේ මුදල් ප්‍රවාහයන් ටික. ඊට පස්සේ වරහන වැහුවා. එතකොට ඔතනදී අපිට හැදෙනවා අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම. ඒකෙන් අපි ආයෝජනය අඩු කරන්න ඕනනේ. නැ ඍණ දාලා ආයෝජනය අඩු කරනවා. දැන් මෙතන නම් ආයෝජනය 10000යි 10000 අඩු කරනවා. එතකොට අපිට එනවා මේ 1359 760 කියන පිළිතුර. එතකොට අපිට එනවා. එතකොට ඒක තමයි නිවැරදි ක්‍රමය. නිවැරදි ක්‍රමය NPV හදන ෆන්ක්ෂන් එක සිලෙක්ට් කරනකොට අපව මම කියනවා අනාගත මුදල් ප්‍රවාහයන් ටික තමයි මෙතනදී ගන්නෙ. ඊට පස්සේ අනාගත මුදල් ප්‍රවාහයන් ටික යොදලා වරහන වහලා අපි ආයෝජනය අඩු කරන්න ඕනේ.